විශේෂය. ලෝකයේ වේගෙන් දියුණුවන ලෝකයේ දේල් වේගෙන් දියුණුවනකොට ඒ වේගයත් එක්කම අපි ඉස්සරහට යනවා. කාලෙකදී මිට වසර ගණනාවකට කලින් ආතර් ශ්‍රී ක්ලාක් මහත්මයා සඳහන් කරනවා ලෝකේ හා කෙරවලේ ඉඳලා මෙහා කෙරවලට කතා කරන්න පුළුවන් දෙයක් නිර්මාණය වෙනවා කියලා. එතකොට අපි කල්පනා කරනවා එහෙම දෙයක් නිර්මාණය වෙයිද කියලා. හැබැයි මේ වෙනකොට අපේ අතට ඇවිල්ලා තියෙන මොබයිල් ෆෝන් ලෝකේ ඕනම තැනකට කතා කරන්න පුළුවන්. අන්න ඒ විදිහට තාක්ෂණය දියුණු වෙලා තිනවා. ඒ තාක්ෂණය දියුණු වීමත් එක්ක අපි ඉස්සරහට යනවා. එතකොට අපි අතර ඉන්නවා නව නිර්මාණ කරන්න දක්ෂය. හැබැයි ඕනට ඒ අවශ්‍ය වටපිටාව නිර්මාණය වෙනවද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. හැබැයි අන්නේ වටපිටාව නිර්මාණය කළ දෙන්න ඔවුන්ට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ දෙන්න සූදානම් වෙලා ඉන්න කණ්ඩායමක් ඉන්නවා. මේ ප්‍රදර්ශනය නම් කළ තින්නේ සහසක් නිමවුම් කියලා. 2014 සහසක් නිමවුම් අද දවසේ දිමාත් එකතු වෙලා ඉන්නයි පිළිබඳව කතා කරන්න ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසමේ කොමසාරිස්තුමා දීපල් සූරිරච් මහත්මයා සුබ දවසක් කයිබුවන් මෙතුමන්ට. මම කැමති මුලින්ම දැනගන්න දැන් අපිට නම දැක්කම මම තේරෙනවා සහසක් නිමවුම් අනිවාර්යයෙන්ම මේක අලුත් නිර්මාණකරුවන්ට අත දෙන්න සූදානම් කරපු ප්‍රදර්ශනයක් කියන එක පැහැදිලි. හැබැයි මම කැමති මෙවැනි ප්‍රදර්ශනයක් ආරම්භ කරන්න අරමුණු පරමාර්ථයන් තියෙනවානේ. ඒ අරමුණු පරමාර්ථයන් ගැන කතා කරලා අපි ප්‍රදර්ශනය ගැන කතා කරමු. ඔව් බොහොම ස්තුතියි ආරාධනා කිරීම පිළිබඳව. ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා සිරසට සිරස අපේ මේ සහසක් නිමවුම් ප්‍රදර්ශනයේ නිල මාධ්‍ය සහකරු. ශ්‍රී ලංකා නවනිපැයුම් කරුවන්ගේ කොමිසම ආරම්භ වෙන්නේ 1979. ලංකාවේ නවනිපැයුම් කරුවන්ගේ කොමිසම 1979 ආරම්භ වෙනකොට මෙවැනි සංවිධානයක් ජපානයේ ආරම්භ වෙලා තියෙන්නේ මෙවැනි ආයතනයක් නව නිර්මාණ ප්‍රශාලිත කිරීමට ආරම්භ වෙලා තියෙන්නේ 1904 අවුරුද්දේ. ඒතර අපිට හිතා ගන්න පුළුවන් මේක කොයිතරම් කලින් කළ යුතුව තිබු දෙයක්ද කියලා. ඊළඟට මේ පසුගිය අවුරුදු 3 තුල අපි උත්සාහ කරා මේ නව නිර්මාණ කරුවන්ට අවශ්‍ය පරිසරය සකස් කරන්න. දැන් උදාහරණයක් හැටියට ලෝකේ දැන් ඔබ කතා කරා ජංගම දුරකථන ගැන. දැන් ඔය Apple ආයතනය ගත්තොත් එහෙම මේ වගේ ආයතන ලෝකෙ බිහි වෙලා තියෙන්නේ අලුතෙන් හිතන කෙනෙක්ගේ අදහසකට තව ගොඩක් අය ආයෝජනය කරන්න ඉදිරිපත් වෙනවා. ඒකට අවශ්‍ය වටපිටාවක් හැදිලා ඒගොල්ලන්ට පුළුවන් වෙනවා නව නිර්මාණයක් හදාගන්න වෙළඳපොළට ඉදිරිපත් කරන්න ඊට පස්සේ අවශ්‍ය ප්‍රාග්ධනය හොයාගන්න. එතකොට මේ සඳහා කාරණා තුනක් බලපානවා. එකක් තමයි ආර්ථික පරිසරය. දැන් ආර්ථික පරිසර හැටියට ගත්තයින් පස්සේ මේ ප්‍රාග්ධනයේ වියදම ඒක එක නිර්ණායකයක් තමයි මේ ඉන්ට්‍රෙස් රේට් එක. කියන්නේ මේ පොලි අනුපාත. ඉතින් පොලි අනුපාතය ගොඩක් වැඩි නම් මේ මිනිස්සු මේ වගේ දේවල් වලට ආයෝජනය කරන්නේ ඒගොල්ලෝ ස්ථිර තැන්පතුවක් දාලා ගෙදරටලා ඉන්නවා. එතකොට දැන් ආර්ථිකයේ වෙනසක් ඇති වෙගෙන යනවා. දෙවනුව විශාල වශයෙන් බලපාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මම එකට මේ තුනට කියනවා 3 E's කියලා. Economy, Education and Exposure and ecosystem කියලා. දෙවෙනි එක තමයි Education and Exposure. එතකොට මේ මොන වගේද ළමයින්ට තරුණයින්ට විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට දකින්න හම්බ වෙන දේවල්. උදාහරණයක් හැටියට සිරස්සේ අර ඔයගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එකක් එදවසල කරා මේ අර ගැජට්ස් කියලා. එක එක උපකරණ. දැන් ඒවා දැක්කහම මේ වගේ නිර්මාණ කරන ඇයට අලුත් අදහස් එනවා. මම දැකපු දෙයක් තමයි මේ නිර්මාණ කරන ඒගොල්ලෝ කලාකාරයෝ වගේ. දැන් උදාහරණයක් හැටියට අපි හැමෝම හැමදාම ඕගොල්ලෝ විශේෂයෙන්ම සෑහෙන වෙලාව ගත කරනවා මූණ දිහා බලාගෙන ඉන්න. අපි හැමෝම පිරිමි අපිත් ඉතින් විනාඩි 5 2 3ක් යනවනේ මේ රැවුල් කපන්න හැරි. නමුත් අපි කී දෙනාටද පුළුවන් කොලයක් අරන් අපේ මූණ ඇඳගන්න. ඔව්. නමුත් කාටුන් චිත්‍ර ශිල්පියෙක් ගත්තයින් පස්සේ මේ බලන් ඉඳියා ඉරි දෙකකින් අපේ මූණ ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලෝ අපි නොදකින විදිහට නිරීක්ෂණය කරන කට්ටිය. මේ නව නිර්මාණකරුවෝ කියන අයත් ඒ වගේ අය. මේ සාමාන්‍යයෙන් වෙන දේවල් දිහා ටිකක් විචක්ෂණව බලනවා. එතකොට ඒ තමයි ඒගොල්ලෝ කරන පළවෙනි දේ. ඊළඟට ඒගොල්ලෝ මේක මෙහෙම නෙමෙයි. මීට වැඩිය ලේසි ක්‍රමයක් නැද්ද කියන ප්‍රශ්නය අහනවා. අපි ඒක එහෙම තමයි කියලා හිතනකොට ඒගොල්ලෝ හිතනවා එහෙම නැතුව වෙන ක්‍රමයක් නැද්ද කියලා. ඒකට පස්සේ ඒගොල්ලන්ට යම්කිසි තාක්ෂණික දැනුමක් තිබුණොත් ඒ තාක්ෂණික දැනුම පාවිච්චි කරලා මේකට විසඳුමක් හොයාගන්නවා. ওই විදිහට තමයි නව නිර්මාණයක් බිහි වෙන්නේ. ඒ නිසා අධ්‍යාපනය සහ
එක්ස්පෝෂර් එක. කියන්නේ දකින්න ලැබෙන දේවල් වෙනස් වෙනවා. තුන්වෙනි එක තමයි ඉකෝසිස්ටම්. ඉකෝසිස්ටම් කියන්නේ මොන වගේ පරිසරයක්ද ගොඩනැගෙන්නේ. ඒතරයි පරිසරයේ පළවෙනි එක තමයි මිනිස්සු අනිත් එක්කෙනෙක්ගේ බුද්ධිමය දීපලකට බුද්ධිමය අදහසකට ගරු කරනවා. ඊළඟට මේ අදහස දැකලා ඒකට ආයෝජනය කරන්න කැමතිද? ඒගොල්ලන්ට මොන විදිහටද ඉඩ ප්‍රස්තාව ලැබෙන්නේ තමන්ගේ අලුත් දේවල් ඉදිරියට ගේන්න? ඒතර මේ සහසක් නිමවුම් ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි අර අංකුර නව නිර්මාණ කරුවන්ට අවශ්‍ය එක්ස්පෝෂර් එක නැත්තම් පෙන්වීම ලබා දීම සහ ඒගොල්ලෝ අතර තියෙන තරඟය වැඩි කිරීමෙන් මේ සමස්තය ඉහළට දැමීම. දෙවැනි එක තමයි අර අවශ්‍ය පරිසරය සකස් කිරීම. මම කියනවා සරලව කිව්වොත් එහෙම අපිට අවශ්‍යයි මේ ගායනය සම්බන්ධයෙන් නර්තනය සම්බන්ධයෙන් සිරස්ස කරේ මොකද්ද සුපර්ස්ටාර් තුලින් අන්න ඒ වගේ තත්ත්වයක් මේ නව නිර්මාණවලට ඇති කරන්න. එතකොට පාසල් ශිෂ්‍යයෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ විවෘත සමාජයේ ඉන්න කල්පනා කරනවා මීට වැඩිය හොඳ ක්‍රමයක් නැද්ද? එතකොට අලුත් නිර්මාණ බිහි වෙනවා. හැබැයි මේ හැම නිර්මාණයක්ම ව්‍යාපාරික වශයෙන් සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේ තමයි ගායකයොත් නේ. දාස් ගානක් ආවට සුපර්ස්ටාර් කෙනෙක් ඉන්නේ එක්කෙනයි. හැබැයි අර ගොඩක් එනකොට වෙන්නේ මොකද? අර සමස්තයේ පොදු ගුණාකාරය වැඩි වෙනවා. මෙන්න මේක කරන්න තමයි මේ සාහසක් නිමවුම් ප්‍රදර්ශනේ පිටරෙන්නේ. හරි. එතකොට තුන්වෙනි වරට තමයි සාහසක් නිමවුම් ප්‍රදර්ශනේ මේ වර පැවැත්වෙන්නේ. මම කැමති දිනේ වේලාව කොහෙදද පැවැත්වෙන්නේ? කෙනෙක් කොහොමද ප්‍රදර්ශනේ නරඹන්න එන්න ඕනේ කියලා කියන්නේ. ඔව් මේ ප්‍රදර්ශනේ විවෘත වෙන්නේ මේ මාසේ 31 වෙනිදා ඔක්තෝබර් 31 වෙනිදා කොළඹ විද්‍යා විජේවර්ධන මාවතේ සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන ශාලාවේදී එදා හවස 3:00 මේ ප්‍රදර්ශනය විවෘත වෙනවා. එතෙන්දී වෙන සුවිශේෂ සිද්ධියක් තමයි ලංකාවේ හිටපු සුවිශිෂ්ට නව නිර්මාණකරුවෙක් වන විද්‍යාජෝති රේ විජේවර්ධන මැතිතුමාගේ අනුස්මරණ මුද්‍රරය තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාටලි චම්පිකරණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිකුත් වෙනවා. ඔහු තමයි ඔය අද අපි දක්කින අට්‍රක්ටරගේ ලෝකයේ මුල් අරට නිර්මාණය කරේ වගේ විශාල නිර්මාණ කරපු නිර්මාණයක්. නා එදා ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රදර්ශනය විවෘත වෙලා තියෙන්නේ ආයෝජකයින්ට. පළවෙනිදා සහ දෙවැනිදා අපි ආරාධනා කරනවා හැමෝටම ඇවිල්ලා මේට වැඩිය හොඳට යමක් කරන්න කොහොමද හිතන්නේ කියන දේ තමන් තුළ අවදි කරව ගන්න. අර දැක්කහම මං හිතුවේ නෑනේ මෙහෙම දෙයක් කියන දේ හිතන 200කට අධික සංඛ්‍යාවක් ලංකාවේ හැම පැත්තකින්ම එන අයගේ නිෂ්පාදන නිර්මාණ පාසල් ශිෂ්‍යයන්ගේ ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඒ වගේම විවෘතාංශයේ සහ ව්‍යාපාරික වලට යොමු වෙච්ච නව නිර්මාණ. හොඳයි ඒ සියලු කාරණාවන් පැහැදිලි අපි ප්‍රාර්ථනා කරන ඔබම සාර්ථක ප්‍රදර්ශනයක් බවට පත් වෙන්න කියලා සහසක් නිමවුම් ප්‍රදර්ශන නිර්මාණකරුවන්ට අතහිත දෙන්න ඔබතුමන්ලායි දරන ප්‍රයත්නේ බොහොම සාර්ථකයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රමිස්තුතියි.